2009 වර්ෂයේදී තිලකරත්න දිල්ෂාන් එක්තරා ආකාරයක අපූරු පහරක් ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන්නා. ධන හිස නවා පන්දුව පන්දු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාවට යොමු කළ එම පහර දුටු බොහෝ ක්‍රිකට් විස්තර විචාරකයින් අතිශය උද්දාමයට පත් වුණා. එය ඉතා නිර්භීත එමෙන්ම අගනා පහරක් ලෙස ඔවුන් හඳුන්වා දෙන්නට වුණා. දිල්ෂාන්ගේ මෙම පහරට බොහෝ කලකට ඉහත සිම්බාබ්වේ කණ්ඩායමේ ඩග්ලස් මැරිලියල් විසින් දිල්ෂාන්ගේ පහරට සමානම පහරක් එල්ල කළද එය එතරම් කතාබහට ලක්ුණේ නැත. සත්‍ය වශයෙන්ම දිල්ෂාන් එල්ල කළ මෙම පහරට ක්‍රිකට් පොතේ නමක් තිබුණේ නැහැ. දිල්ෂාන් සිය අමුතු පහර එල්ල කරන සෑම අවස්ථාවකදීම විස්තර විචාරකයින් පත්ුනේ මහත් අසීරුතාවයකටයි. සුප්‍රකට ශ්‍රී ලාංකික විස්තර විචාරකයෙකු වූ අනිල් අබේනායක ද දිල්ෂාන් ස්පෙෂල් කියා නමක් තිලකරත්න දිල්ෂාන්ගේ අමුතු පහර වෙනුවෙන් යෙදූ අතර නසර් හුසෙන් විසින් ද දිල්ෂාන් යනුවෙන් කෙටිකර භාවිතා කරන්නට සූදානම් විය. දිල්ෂාන්ගේ මෙම පහර දැක අතිශය උද්දාමයට පත් වූ ෆිල් ටෆ්නල් ගුවන් විදුලි වැටසටහනකදී ද දිල්ෂාන් ඩක් පැඩල් යන්න භාවිතා කළ අතර පසුව ද දිල්ෂාන් ටටල් යන්නද භාවිතා කළේය. දිල්ෂාන් සිය අමුතු පහර එල්ල කරන සෑම වාරයක් පාසාම අපහසුතාවයකට පත් වූයේ ක්‍රිකට් විස්තර විචාරකයන් පමණක් නොවේ. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට පුවත්පත් සඟරා ආදියද පුදුමයට පත්ව සිටියේය. සුප්‍රකට විස්තර සඟරාව ද දිල්ෂාන් ඩෙන්ටිස් චොට් කියූ අතර ගාඩියන් පුවත්පත ද දිල්ෂාන් රම් ෂොට් යන්නද යොදාගත්හ. නමුත් ඉහතකි කිසිදු නමක සාමාන්‍ය ජනවාරි කියවෙන අන්දමේ අමුතු ගතියක් නම් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් මෙම පාර හඳුන්වන්නේ ද ස්ටාෆිෂ් යනුවෙන් බව මහේල ජයවර්ධන ඒ අතරවාරයේදී ප්‍රකාශ කළා. හරි හැටි මොළයක් ඇති එකෙකු මෙවන් පහරක් එල්ල කරමින් අවදානමක් නොගන්නා නිසා මේ නම යෙදූ බව මහේල පැවසුවා. ශ්‍රී ලංකාවේ උපත ලැබූ පසුව කැනඩාවට සංක්‍රමණය වූ මහේන්ද්‍ර මාපා ගුණරත්න නම් නීතිවේදියා දිල්ෂාන්ගේ මෙම අමුතු පාරට අපෝරු නමක් ගෙන එන්නේ මේ අතරවාරයේදීය. දිල්ස්කුප් එය දිල්ෂාන්ගේ අමුතු පහර මැනවින් විස්තර කරන්නා වූ යෙදුමක් විය. එය එක්තරා ආකාරයක කදිම පද පෙරලියකි. නම කියවූ විට දිල්ෂාන් ගැනත් ඔහු දන නමා එල්ල කරන අපූරු පහර ගැනත් මනසේ නියම චිත්‍රරූපයක් මැවර අන්දමේ යෙදුමකි. දිල්ස්කුප් යෙදුම ලොව පුරා ක්‍රිකට් විස්තර විචාරකයින් අතර සහ ක්‍රිකට් ලේඛකයින් අතර ජනප්‍රිය වන්නට වැඩි කාලයක් ගියේ නැහැ. මාපා ගුණරත්නයන් ක්‍රිකට් ක්‍රීඩාවට නම්ය යෙදුමක් හඳුන්වා දුන් මුල්ම අවස්ථාව මෙය නොවේ. 2008 වසරේ අජන්ත බෙන්ඩිස් යව් අමුතු පන්දුවට කැරම් පන්දුව යන නාමය ලබා දුන්නේද මාපා ගුණරත්නයන් විසිනි. අවාසනාවකට දිල්ස්කුප් කැරම් පන්දුව යන වචන යුගලය ක්‍රිකට් ලෝකයට බිහිවීම පසුපස සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු බව දන්නේ අතලොස්සකි. පසු කලෙක මාපා ගුණරත්නයන් සිය මතක ආවර්ජනය කළේ මෙලෙසයි. දිල්ෂාන් ඒ පහර එල්ල කරද්දිම විස්තර විචාරකයින් සෑහෙන අපහසුතාවයකට පත් වුණා. මොකද ඒ පහර හඳුන්වන්න නමක් ඒ වෙද්දි තිබුණේ නැහැ. මම දිල්ස්කුප් යන යෙදුම භාවිතා කළාට පස්සේ එසී ග්‍රේන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අය විස්තර විචාරකයන් ක්‍රිකට් රචකයන් අතරේ ජනප්‍රිය වුණා. ඊට කලින් 2008 වසරේ අජන්ත මෙන්ඩිස් යවන අමුතු පන්දුවට කැරම් පන්දුව යන නම ලබා දුන්නේ මා විසින්. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවේ වාග්මාලාව සාර්වත් කිරීමට අලුත් එදුමක් දායාද කිරීම තමයි මගේ මූලික පරමාර්ථය වුණේ. ඉන් එහා කිසිම දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. දිල්ස්කුප් යන නාමය ක්‍රිකට් ලෝකයට ජනිත වූ ආකාරය ගැන විමසූ විට මේ වන විට කැනඩාවේ
දිවිගෙවමින් සිටින මාපා ගුණරත්නයන් සිය මතකය ආවර්ජනය කළේ ඒ ආකාරයටයි.